ශ්‍රී ලංකා කණ්ඩායමත් කොදෙව් කණ්ඩායමත් අතරේ පළවෙනි T20 තරගයේ අවසන් වෙලා ශ්‍රී ලංකා නායකයා කිව්වේ ලකුණු 160ක් ගත්ත නම් තරගයේ දිනන්න තිබුණා කියලා. ඒ කියපු විදිහට ශ්‍රී ලංකා කණ්ඩායම දෙවෙනි තරගයේදී ලකුණු 160ක් ලබා ගත්තා. ශ්‍රී ලංකා ඉනිමේ කැපිපෙන්න සිද්ධි වුණේ ආරම්භක කඩුල්ලට ධනුෂ්ක ගුණතිලක එක්ක පැතුම් නිශ්ශංක ලකුණු 95ක සම්බන්ධතාවයක් ගොඩනගන්න සමත් වීම. කලින් තරගයේ ආරම්භක ප්‍රතිකරු විදිහට ආපු දික්කැල්ල පස්සට යවලා පැතුම් නිශ්ශංක මේ තරගයේත් හොඳ ඉනිමක් සෙල්ලම් කළේ Taman Test තරගවලට විතරක් කොටු වෙන්න ඕන ක්‍රීඩකෙක් නෙවෙයි කියන පණිවිඩයක් දෙන ගමන් ධනුෂ්ක ගුණතිලක අර්ධශතකයක් ලබා ගනිද්දී ආපහු චන්දිමාල් ඇන්ජලෝ තිසර අසාර්ථක වුණා. අශින් බණ්ඩාර ලකුණු 21කුත් වනිදු හසරංග ලකුණු 19කුත් ලබා ගැනීමත් එක්ක තමයි ශ්‍රී ලංකා කණ්ඩායම තරගයක් දෙන්න පුළුවන් මට්ටමට ආවේ. ලකුණු 161ක ඉලක්කය බැලු බැල්මටම කොදෙව් ප්‍රතිකරණ බලකායට පහසු වගේ පෙවුනට දුෂ්මන්ත චමීරෙක් එකතු වුණු ශ්‍රී ලංකා දඟපන්දු යවන්නෝ කොදෙව් කණ්ඩායමට ආරම්භයේ ඉඳන්ම දීපු තර්ජනයත් එක්ක කොදෙව්වන් අසරණ වෙන විදිය තමයි දැක්කේ. 19 වෙනි පන්දුවාරයේ වෙද්දී කොදෙව්වන්ගේ සියලුම කඩළු බිඳ වැටෙද්දී කොදෙව් කණ්ඩායම හිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 43ක් පිටිපස්සෙන්. කොදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභිය බවට පත් වුණේ පන්දු යවන්නෙක් විදියට සෙල්ලම් කරන මැකෝයි. මැකෝයි තිසර පෙරේරාට එල්ල කරන ප්‍රහාරයත් එක්ක ලකුණු 23ක් ලබා ගන්න සමත් වුණා. පන්දු යෙමේදී නැවතත් සාර්ථක වුණු වනිදු ලකුණු 17කට කඩළු 3ක් දවා ගනිද්දී අකිල දරංජය පන්දුවාර 4ේදී ලකුණු 13ක් විතරක් දීලා කඩුල්ලක් ගන්න සමත් වුණා. පළවෙනි තරගයේට අවස්ථාව නොලැබුණු ලක්ෂාන් සඳකැන් ලකුණු 10කට කඩළු 3කුත් දුෂ්මන්ත චමීර කඩළු 2කුත් ලබා ගන්න සමත් වුණා. මේ තරගයේ හොඳට දැක්ක දෙයක් තමයි අපේ කණ්ඩායම අපේ විදිහට සෙල්ලම් කරන්න උත්සාහ කරපු එක. ප්‍රතිකරුව ලොකු පහරවල් වලට යනවට වඩා ස්ථානගත කරලා ලකුණු ගනිද්දී අපිට පුරුදු විදිහට දඟපන්දු යවන්න යොදාගෙන තමයි අපි සටන කළේ. හොඳ දඟපන්දු යවන්න ඉන්නවා නම් කොදෙව්වන් අසරණ කරන්න පුළුවන් කියන දේ අෆ්ගනිස්තානයේ පවා කොදෙව් බිමේ පෙන්නලා තියෙද්දී අපි ප්‍රමාද වෙලා හරි දඟපන්දු යවන්න ගැන විශ්වාසය තියපු එක හොඳ දෙයක්. දෙවෙනි තරගයේ කොදෙව්වන් දඟපන්දු යවන්න ඉස්සරහා හැසිරුණු විදිහත් එක්ක තීරණාත්මක තුන්වෙනි තරගයට රමේෂ් මෙන්දිස්ටත් අවස්ථාවක් ලැබෙන්න පුළුවන්. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ අහලෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තේ cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.